ජපක්සවරුන්ට අන්ඩ කියල ඉල්ලීමක් කර. අද මේරටේ ජාධිපතිවරයා හිදේ හිටපු ගෝටබේ රජපක්ෂ මැත්තුමා තමන්ගේ ජනාධිපති දුරෙන් අයි වුණ. අගමැතිවරයා මහිද රාජපක්ෂ මැත්තුමා අගමැති දුරේෙන් අයෙන් වුණ. එතකොට ඒ පත්වෙලා දැන් රනිල්ලක්්‍රමසිංහ අපේ හිටපු අගමත්තුමා ජනධපතිවරයා බෝට පත්වෙලා තියනවා. එතුමා ජනාධිපතිවරයා බෝට පත්වෙෙන කලි මේ අරගලයකරපු අයත් අද මේ රටේ දෙ ප්‍රධාන දේශපාල පක්ෂල නායකුණුත්කිවේ, මේ තියන ආර්ථික අර්ුදය විසඳන්න මේ දේශපාල අර්ුදය විසඳන්ඩනම් අපි සර්වපාක්ෂිකආ්ඩුවක් කදන්න වන කියලා. ඒතුෙන් අපිට ජා්‍යන්තරය සහයගේ ලබාගන්න පුුව අපි හම එකතුලා මේරට ගොඩනගමු කියලතමයි මේ සීරු දෙ නාම පෞ්ගේ කාලෙ කිව. ැන් රටේ ජනාධපතිවරයා විදිහයට රනිල් එක්ක්‍රමසිංහ මැත්තුම පත්තිවෙර තියෙනවා අගමතිරයා පත්වෙලා තියනවා දැන් ආරාධනාකකාරම සර්පාක්ෂි ආණ්ඩු ටෙන්ඩ කියල මේ අයද මොද කියන්. සසෙ අද සජපය කියවා අපිට සරපක්ෂයේ ආ්ඩුවට එන්ඩබෑ මේ රජපක්සරුන් ආ්ඩුවක් කියලා. අද රාජපක්සුරු සසිනු නමේ තනතුරු ඇතෑල් ලගේ හිලතිෙනවා මේට ඉදිරි අනාගතය වෙනව. එහෙම තියන වෙලාය අන්ද මං කියන්නො මේ හැම පක්ෂයක්ම අද මේ මගරමෙන් තමන්ගේ දේශපාල අරුණුවෙන් අන්නඩ කඩුතු කරම ඉන්න වෙලාවා. අපිදක හැම පක්ෂය මේ සරපාක්ෂ ආන්ඩු හදමකිප හම නාගෙක්ම හැම පක්ෂයක්ම මේ වකට මේක කුළල ගත්මින් තියන. කොට හෙන සබෑ ලෙස ර්ගලයරපු අර්ගලකරුවන්ගේ වුවමනාවත් මේරට ගොඩ ග ඩො රට සංවර්ධන කරන්න්න අපේ අගත සුරක්ෂත කරන්නඕන කියෙපපු හිතපු අපි හැමෝගේෙම. අරමුණ දැ ෂ්ිරගන්න මේ දේශපාල පක්ෂ මන්ගේ ේශපාල අරුණ වෙනුවවා. මේ ලබාගත ජෑග්‍රහණේ පවාදමෙන් ඉන්නවා ගෙලයි මට කියන්නති. ඒකට හේතුව දමයි, දැන් සක්භාාවෙන් ආරාධනා කරාව නොයිකුත් ේතු කියමෙින්. ඇැති ගැන කියනවා විසි දෙවෙනි සසා ්‍යස්ථා සංසෝදන ගැන කියනවා. රජ පක්සුරු මේ ආන්ඩු න්නවා කියෙන හිට ඇමතිවරු ඒකටේ වා කියෙන. ඒම නොයි හේතු කියමේ. මේක මගන වෙන පිල්ලිමක් ැ වල දේශපාල ක්ෂ නායකින් දැන් එක්තු වෙලා මේ ප්‍රශ්නය අපි ගොඩ අන්න වන දේශ පාලෙක රටක් තියන්න වන. ඒක නැතුුණට පස්සේ අපිට රට තුර ස දේපාලක රටක් න නැත මෙමනි ුපාරටයි. හැ හි ం ැර හ ේරం ේ పా ක්క్షో నాయ . රාජපක්සරු බීතිකාවක්තියන්නේ රජපක්සුරු දේශපාල්ලෙන් ජනාජතිපතිවර අංල අගමැතිවර අයිංගලලා හිටපු ඇමතිර අයිමුණම. අදට මාධ්‍යේ ටආාවම යම් රැ ීම කාරි පාර්මේන්තුවරරි අදටත් රජපක්සරුන් චෝතන එල්ල කරමින් ඉන්නවා මික් මේේතින ආර්ක ආර්ථික අර්යේ දේශපාල අර්බුදය විසඳන් ය අ කටතු කරන්න.